පැය දෙකකට අධික කාලයක් මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති මැතිවරණයට ආපු විදිහටම අපි එකතු වෙලා තරඟ කරා. එතකොට සජිබේ කතාව නැද්ද? දැන් සජිබේ සහ ඔබතුමාලා එකතු වෙලා සජිබේ இல்லන්නේ නැහැ. නෑ එහෙම இல்லන්නේ. එතකොට මේ සිලින්ඩරේ වෙනස් වෙනවද? සිලින්ඩරේ පිළිබඳ අදහස අතෑරියා. අතෑරියා. මොකද ඒකට හේතුව? ඒක ගැනත් වෙන ප්‍රශ්න තියෙනවා ඒක නිසා. දැන් මේ රනිල් විකුසින් මහත්තයා මොන වගේ මතයකද මේ වෙලාවේ ඉන්නේ? නෑ අපි තේරෙම එකට තරඟ කරමු කියන මතේ ඉන්නේ. එතකොට අගමැති අපේක්ෂකතුමා කවුද ඔබතුමාලා? බෙහෙදයන්නේ අපිට අගමැතිවරයෙක් ඉන්නවනේ දිනේෂ් ගුණවන්දර මැතිතුම. පරාජය කරන්න පුළුවන් නේද ජාතික ජන බලවේගයේ මේ යන විදියට ආයේ එකතු වෙලා? හොඳ විපක්ෂයක් හදා ගන්න පුළුවන්. ඒ පරාද කිරීම ගැන මම හිතන්නේ එච්චර හිතන්න ඕන නෑ. දැන් ලාංඡනයක් වෙනස් වෙනවද? ගෑස් සිලින්ඩරින් නැතුව දෙන්න හදන්නම හැමතිස්සෙම. නෑ අපිට ඒක තාම කියන්න බෑ. තාම අපි සලකුණ පිළිබඳව සාකච්ඡා කළා නෑ. සලකුණට වඩා වැදගත් වෙන්නේ එක ප්‍රතිපත්තියකට එකඟ වෙන්න පුළුවන්, එක වැඩපිළිවෙලකට එකඟ වෙන්න පුළුවන් කණ්ඩායම් සියල්ල එකතු කර ගැනීම. මොකද මේ ඡන්ද ප්‍රතිපලයේ ඇතුලේ ජනතාව ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා කිසිම දේශපාලන පක්ෂයකට තනි බලයක් ලබා දීලා නෑ. ඒ නිසා ඉදිරියේදී අපි සාකච්ඡා කළා රටට ගැළපෙන සියලු දෙනාට එකඟ වෙන්න පුළුවන් තීන්දුවක් වෙනුවෙන් ගැනීම තමයි සඳහා තමයි කටයුතු කරන්නේ. මේ අතර සමගී ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය අතර සිදුවන සාකච්ඡා පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවල පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ පරාජය වීම හරහා රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික පසුබෑමක් කියන කාරණේ සමාජයට පෙන්වන්න හැදුවත් සමහර වෙලාවට මේ එකතු වීම එකතු කර ගැනීම කියන නාටකයේ රංගනය හරින ප්‍රනාන්දුල ඇතුළේ එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ සිද්ධ වෙන බවට පේනවා. මම හිතන්නේ මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දිය යුතුයි. ඊළඟ මහමැතිවරණ ජයග්‍රහණයේ සමගි ජන බලයක තුළ නිර්මාණය කර නිසා මම හිතනවා හරින ප්‍රනාන්දු මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ විනාශ කරලා රනිල් වික්‍රමසිංහ නන්නත්තාර කරලා සමගි ජන බලවේගය හැදුවා. ඉන්පස්සේ සමගි ජන බලවේගය විනාශ කරලා ආයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ළඟට ගියා. ඒ නිසා අවස්ථාවන් ආසෙන් දවසෙන් දවස කටුස්සා වගේ තමන්ගේ පාටමාරු කරගෙන තමන්ගේ දේශපාලන ගොනු වෙනුවෙන් විවිධ බොරු වේගල ඇදලා මේ දේශපාලන සංස්කෘතිය විනාශ කරපු හරින් ප්‍රනාන්දුට කොහේ ගියත් කොතන ගියත් දෙන්න ඕනේ දේශපාලන දැනුම මේ සැරේ ලැබෙන නිසා